ඇත්තට මම දකින්නේ මේ ලංකාවේ දැන් හාමුදුරුවරු උනත් මිනිස්සුන්ට බනින්න බයයිනේ. ඔව් ඒ බයින හේතුව කියන්නේ. ඒක ලංකාවේ හාමුදුරුවෝ ගිහියන්ට ඕන විදිහට කරන එක. ආ නෑ. දැන් මෙතන ගිහියන්ට ඕන විදිහට බෑ වැඩ. එහෙමයි. ගිහියෝ මෙතන දාස් ගානක් හිටියත් අවසාන නියෝගයෙන් නිකුත් කරන්නේ මම. ඒ මම කියන අවසාන නියෝගයේ මොකද්ද ඒක ඔක්කොම පිළිගන්න ඕන. එච්චරයි. මෙතන තියෙන්නේ හොඳ මේ අපි එකට කියන්නේ මැනේජ්මන්ට් වල යුනිටි ඔෆ් කමාන්ඩ්ස්. කියන්නේ මේ කමාන්ඩ් එක ඒ නියෝගයක තැනකින් එන්නේ. දැන් මෙතන මිනිස්සු 300ක් දැන් අදත් හිටියානේ. ඒ කවුරුවත් මගේ වචනෙට පිටින් යන්නේ නැහැනේ. ඒ මෙන්න මේ වගේ අපි පාලන ක්‍රමයක් ලංකාවේ තියෙන්න ඕන. දැන් අද හාමුදුරු මිනිසුන්ට බයයි. මිනිස්සු තමයි පාලනය කරන්නේ. ඒක අපේ හැමදේ ඇත්තටම මේ මතකදේ හරි වැදගත්. ඒක හරි අවාසනාවක් අත්ද දැන් ලංකාවේ ස්වාමීන් වහන්සේලා ඉතින් ඉන්නවා. ස්වාමීන් වහන්සේ නියෝ මතේ යැපෙන අන්න ඒකයි. ඇත්තටම ස්වාමීන් වහන්සේලා ඉන්නේ ගිහියන්ට උඩින් කිසිම ගිහියෙකුට ස්වාමීන් වහන්සේලා කන්ට්‍රෝල් කරන්න අයිතියක් නැහැ. ඉස්සරහෙම තිබුණේ. ඉස්සර හාමුදුරුවෝ දැන් මට මතකයිනේ. මං ඉස්කෝලේ යනකොට ඉස්කෝලේ 3 වසරේ අපේ පන්තියේ කොල්ලෙක් දාන ගෙනියනවා මටත් ඉතින් කතා කරා මම වේලාසන ඉස්කෝලේ ගිහින් ඉන්න නිසා මට කතා කළා වරෙන් යන්න මේ දාන ගිහිල්ලා තියෙන එක මම කො යමයි යමයි යන්න දානේ අරන් ගියා ඒ ආදර අඩි 6කටත් වැඩි උසයි මටත් වඩා උසයි පුටු හාත් පුටු කකුල් දෙකත් උඩ තියාගෙන ඉන්නවා හරි මහතයි ඉතින් මමත් මෙහෙම එබිල බලලා දැන් අරුත් එක්ක අරු ගිහිල්ලා කිව්වා ආදරනේ දාන ගෙනවා ගෙනවද කියලා පළයන් කිව්වා. එච්චරයි. ඒ තමයි පින් අනුමෝදන්. ඉතින් මම උත් එක බැන බැන හිටියේ හාමුදුරන්ට. නමුත් මට පස්සේ කාලෙක තේරුණා ඒක හරි අවංක කතාවක්. බොරුවට හිත සනසලා රෝමියෝ කරලා මිනිස්සු රවට්ටනවට වැඩිය ඒක හරි අවංක කතාවක්. ඒ වගේ හාමුදුරුවෝ අද නැහැ. අද නැහැ. අද ඉන්නේ මිනිස්සුන්ට බය ජීවත් වෙන්නේ. මොකද පත් හැඳ නැති වෙයි කියලා. දැන් මම නම් එහෙම නැහැ. මම ඉතින් බඩබඩිපත් ගාමේ ජීවිකා පබ්බජිතේන අපි නම් පච්චි වෙන්නේ. ඒක නෙමෙයි. නෑ. රාවණ රජුරෝ සීතා දේවි ළඟට ගිහිල්ලා ඉල්ලුවනේ භික්ෂාව පළතුරු ඉල්ලුවනේ එතකොට සීතා කිව්වා රාම කියලා තියෙනවා මේ ඉර පනින්න එපා කියලා එතකොට රාවණ තවුස් වෙස් අරගෙන යන්නේ රාවණ කිව්වේ මොකද්ද අපි ළඟට ඇවිල්ලා ඉල්ලන්නේ අපි ළඟට ඇවිල්ලා දීපං කිව්වා එතකොට ඒ නම්බුව අන්නේ නම්බුව තියෙනවා රාවණකවත් වංශ කෙනේ සමස්ත ශ්‍රමණයාගේ කතාව ඒක සමස්ත ශ්‍රමණයාගේ කතාව ඒක ඒ කියන්නේ තාපසවරුන්ගේ කතාව ඒක තාපසවරු ඉගන්නු නෙමෙයි තාපසවරු දැන් අපි ඉගන්නු නෙමෙයි දැන් අපිට කිව්වොත් එහෙම මේ අද ඔබ වහන්සේට දානෙ ගේන්න මට එන්න වෙන්නේ නැහැ ගෙදර වැඩ කරන කාතරේ දානෙ වෙනවා කියලා මම එදාට දානෙ උයා ගන්නවා ඇයි උයපු දානෙ ගෙනත් දෙන්න බැරි නම් මොන මගුලකට දානෙ වන්නේ කියලා පැහැදිලිනේ ඒ නම්බුව ඒක ඒගොල්ලෝ ඒගොල්ලෝ අපි දන්න දෙයට අපේ අවබෝධයට ඒගොල්ලෝ ගෞරව කරන්නේ. එතකොට තමයි ඒගොල්ලන්ට ප්‍රතිලාභ ලැබෙන්නේ. එතකොට භික්ෂුව ඒ ගුණෙන් සන්නද්ධ වෙනවා. භික්ෂුවේ පර්සනලිටි එක මේන්ටේන් කරන්න ඕනේ. ඔව් ඒ පර්සනලිටි එක නැත්තම් භික්ෂුව නිකන් පරණ්ඩලයක් වගේ. පරණ්ඩලෙ වෙන්නේ. මිනිසුන්ට බය අර නිකන් ගෑනු වගේ කතා කරගෙන පරණ්ඩල් ජීවිත ගෙවන්නේ. මං නම් ඒ පරණ්ඩලයට කැමති නෑ. දැන් අපි මෙතන ඉන්න මිනිස්සු කැමතිනේ අපි ඉන්න විදියටනේ නිකන් වලව්වේ හාමු වගේ ඉන්නේ බනින්න ඕන තැන බනිනවා දොස් කියන්න ඕන තැන දොස් කියනවා ඔළුවත ගන්න ඕන තැන ඔළුවත ගන්නවා ඒ මානුෂිකත්වය තියෙන්න ඕන ඒ වගේම සමාජ පෞරුෂය තියෙන්න ඕන දැන් ඔන්න අපි හිතමු මොකක් කරි ප්‍රශ්නයක් වෙලා මේ ප්‍රශ්නයක් වෙච්ච තැන පන්සලේ හාමුදුරුවෝ ගිහිල්ලා උණුත් එක්ක අඬනවා නම් එතකොට ඒක කැළපෙන්නේ නෑනේ එයා හිතන්ට කොන්ද කෙලින් තියාගෙන කවුරුවත් කලබල වෙන්න ඕනේ නෑ දැන් කරන්න ඕන මේක කියලා ඒ තීරණේ සමාජයට දෙන්න ඕන. දැන් අද මම දකින්නේ පන්සලෙන් පල්ලියෙන් කෝවිලෙන් හැම එකෙම පොදුවේ මේ අපි කතා කරන්නේ ඒ සමාජ සංස්කෘතික සමස්ත ආගමික සමාජය තුළ සමාජ නායකත්වයේ බිඳ වැටලා තියෙනවා. ඒ කියන්නේ හරහා වික්ෂුණාංශලා නිකන් මේ හංගන්න වගේ වෙලා තියෙනවා. එහෙම වෙන්න අවශ්‍ය නැහැ. අර රාවණා තවුස් වෙස් අරගෙන සීතා ළඟට ගියපු කතාව කියන්න ඕන. අපි උඹලා ළඟට එන්නේ නැහැ. උඹලාට ඕන නම් අපි ළඟට ඇවිල්ලා අපට පූජා කරලා පින් රැස් කරගනිමු. පැහැදිලිනේ එහෙමයි ඒක කියන්න බැරි නම් ඒ තවුසිකුගෙන් ප්‍රතිපත්ති වැඩක් නැහැනේ මං කියන්නේ මේ අපි ලොකු මේ දැන් අර අපි අර පරණ මීට අවුරුදු 100කට 200කට කලින් ලොකු බඩ පොත් දිගේ අරගෙන කතන්දර කියපුවා තියෙනනේ ඒව ප්‍රතිඵල නැහැනේ දැන් ඒ වැඩක් උන්නේ නැහැනේ දිගේ අරපු කට්ටියව නිවන් දැක්කේ නැහැනේ එන්නේ එතනනේ ප්‍රශ්නේ තියෙන්නේ ඊට වඩා අපි ප්‍රායෝගික වෙන්න ඕනේ මේ දැන් මේ බලන්න දැන් මේ වටපිටාව කොච්චර ලස්සනද කියලා මේ හැමතැනම හරි ස්වාබ් මෙන්න මේකට අපි එන්න ඕනේ මේ සමතුලිත මනස තුල මනස දකින්න ඕන. ඒක තමයි සත්‍ය අවබෝධයේ මාර්ගය. ඒ වගේම අපි අර හිත තද වෙන්නත් ඕන, මෘදු වෙන්නත් ඕන. දැන් ඔය අපි බුදුහාඳුරෙන් කතාවලත් එහෙමනේ. දැන් ආලවකේ අකාට පළවෙනි පාර කිව්වා යන්න කියලා ගියා. දෙවෙනි පාරත් කිව්වා යන්න කියලා නික්කම සමනා ගියා. තුන්වෙනි පාරත් කිව්වා යන්න කියලා ගියා. හතරවෙනි පාර කිව්වා මට පුළුවන් දෙයක් කරපම මම යන්නේ නැහැ කියලා. අන්නේ ගුණේ තියෙන්න ඕන. දැන් අද අපි දකින්නේ අද ස්වාමිවරු, පූජකවරු, භික්ෂුන් වහන්සේලා
මිනිස්සුන්ට බය ජීවත් වෙන්නේ ඒගොල්ලෝ. ඒ වගේම අපේ සමාජ නායකත්වයේ ගුණ නගන්න ඕන. විශේෂයෙන් පන්සල් මූලික කරගත් භික්ෂු නායකත්වය. භික්ෂුන්වහන්සේ සමාජයට මඟ පෙන්වන්නෙක් වෙන්න ඕන. භික්ෂුන්වහන්සේ කාටවත් බය වෙන්න ඕනේ නැහැ. ගිහියන්ගේ කැමට ණය වෙලා බය වෙලා ඉන්න ඕනේ නැහැ. කෙලින් ඉන්න ඕනේ, කෙලින් වැඩ කරන්න ඕනේ. මිනිස්සුන්ට අපි බනින්නේ මිනිස්සුත් එක තලාට නෙමෙයි. මිනිස්සු නිවැරදි කරන්න. එතකොට මිනිස්සු අපේ පස්සේ ඉන්නේ දහස් ගාන කොච්චර බැන්නද කියනවා නේද මේ බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ කිව්ව කලේ එක වෙලාවක අර මේ වික්ෂුණහන්සලා පිරිසක් වළං හදලා වළං ටික පොඩි කරන්න පොඩි කරලා ඔව් ඊට පස්සේ කොණ්ඩෙ කපපු කට්ටියගේ දැන් සුභද්‍රගේ දැන් සුභද්‍ර අභද්‍ර වචන කිව්වේ කොණ්ඩෙ කපන්න දුන්නා කියලා නේ තරහට නේ කිව්වේ ඒ මේ මොනවද මේ ඉන්ස්ට්‍රුමන්ට් ඒ උපකරණ කඩන්න කියනවනේ කුඩු කරලා දාන්න කියනවනේ ඔව් කුඩු කරලා දාලා වළම් පොඩි කරලා දැන් ඔය ටික කියුවහම බුදුහාමුදුරුවෝ නිකන් අර වගේ කේඩෑරි චරිතයද නෑනේ අනේ පින්මතුනේ කී කී අඬන් ඉන්න ඕනේ නෑනේ කියන්න ඕන එක කියනවා වැරද්ද පිය බැලලා එලවල ඕනේ දෙන්න පාගේ ඔව් එලවල පස්සේ සරුත් හාමුදුරුවෝ ඇතුළේ ඕනේ සරුත් මුගලන් දෙනවා ඇතුළේ ඒ පෞරුෂය ආගමික ස්ථාන මුල්කද අපි මෙතනේ පෞරුෂය තියෙනවා මෙතන තීරණ ගන්න මම මගේ තීරණය මෙතන ගිහි මිනිස්සු ඉන්නවා කුඟක් අය ඉන්නවා මට වඩා උගත් අයත් ඉන්නවා ඒ හැමෝම කියන්නේ අපි ඔන්න අදහස් කිව්වා අපේ අදහස් ඉදිරිපත් කළා අවසාන තීරණය ඔබ වහන්සේ ගන්නසේක්වා අපේ හැමෝම අන්නේ නායකත්වය අවශ්‍යයි දැන් ගමටත් ඒ නායකත්වය ඕන අපි පොඩි කාලේක තිබ්බනේ වයසක මිනිස්සු ගම්මුලා දෑනියෝ ඉස්කෝල මාත්‍යල ඔක්කොම ගිහිල්ලා පන්සලේ ලොකු ආන්දරන්ට අදහස් කියන වෙල කියනවනේ ඔබ වහන්සේ තීරණය ගන්න කියලා දැන් අද ඒක පොඩි අවුලක්නේ තියෙන්නේ මෙතන මේ සිස්ටම් එක ආයෙ හදන්න වෙනවා।